මද්‍යානා කොබෙක්වන්නේ ස්වාධන රපවාහිනී මධ්‍යාන ප්‍රදහන පෘතිිවිකාශය සමඟයි ප්‍රමයෙන් පවෘත්ති සිරස්ථතල සොයිසාපුර පිටතැබීමට සැකපිට පුද්ගලයකු අත්ව ඩංගුවට ඒයේ රෝගීන් හැටල් දෙකක් හමවෙති මෙරටින් වාර්තා වුණු කොරෝනාා රෝගී ලයිස්තුව එක්දහස් හයිසිිය විස්සක්වෙයි. වසලට ලමුන් ඇතුළත් කරගන්න චන්දහිමි නාමලේකනය ගන්න මැදිවරණ කාර්යාලවලට යන්න එපා මැකෝගින් ඉල්ලීමක් කොරෝනාවන් වැසුණු ඉන්දියාවේ කොටසක් ඇරෙද්දී තවත් හොටසකට දැඩිසීම දේශීය ප්‍රවෘතිී ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ හෝටලේකට එල්ල වූ වැඩි ප්‍රහාරය සම්බන්ධයෙන් සැකරුවෙකු අත්්‍යනංකෝට ගෙනැතිබෙනවා. ුගේ විසි ව න ගල්කි ොලස් වසේ ස යිසා පුර ප්‍රදේශ හයටි හොට කට නාද න පිරිසක් ස්වන්ක්‍රිය ගිනි වලින් විඩිතබාපලා ගයා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලසි අංශුගරනාවක් ඔස්සේ පීක්ෂණ ආරම්භ කලා. ලි ශකාර ලකායි ද්්‍යාශිධර කළ මෙහුේද. සිද්ියයට අදාළ සටකරුවෙු ඒ රාත්්‍රයේ අතනංකුවටක නැතිබෙනවා. ඒ පානුදුර එලු පිල ප්‍රදේශයදී. මෙම සකරු දෙහිව ගල්කිස්ස මහනකර සභාව නාගරික මන්ත්‍රීවරයක. ිතබා ගාතන කිරීමේ සිද්ධට සම්බන්ධ ප්‍රධාන සකරු බවයි පොලිසිය පවසන්න හ දැනට රක්ෂත බඳනා ගරගතකිරීමෙන් පසු ඇ පමත මුදාහර සිටින පුද්ලයෙු බවද ොලසිය ප්‍රකාශ කලා. හතුව බ ජගම රතනයක් සිම් කාඩ් පතත් පොලිස් භාරයට ගැති බෙනවා සැ ගරු ගල්කිස්ස අධිකරනය වෙෙත අද ඉදිරිපත් කිරීමට නීමතයි. ලබන වසරඳහ පාසල්වට ළමුන් ඇතුරත් කර ගැනීමට අවශ්‍ය චන්දහිම නාමලේකන තුර ලබාගැනීමට දිිස් ්‍රික් මැතිවරණ කාරයාල්ලරට යාමෙන් වලකින ලෙස මතිවරණන කොමි සබභාව එල්ල මක් කරනවා. අදුන්පත්්‍රය සම්පූර්ණ කිරීමට අවශ්‍ය ආසන්න වර්ෂ පහක චන්දහිෙම නාමලේකනය තුරතුරු ල්‍යාපතන් චිවී ඇති ප්‍රදේශයේ ගමනි හරිවරයාගෙන් ලාගත හැකි බව මතිවරන කොමිචින් සභව පවසනවා. එමෙන්ම මැතිවරණ කොමිෂිස් ස භාව ww.elelection.go.lké අඩවට පිවිසීමෙන් ජාතික හඳනුපත් අන්කි සඳහන් කිරීමෙන් චන්දහිම නාමලකන ොරතුරු ලබාගත හැකි. දින වාතාාවරන හමේ පාසල් වලට දරුවන් ඇතුරත් කිරීමේ අයතුන් පත්‍ර සම්පූර්ණ කිරම් ස ැතිවරන ොමෂ සබහවේ දිස්පික් මතිවරණ කා යාල මගින්ො තොරු නිකුත් නොකරන බවද එමකොමෂන් සභහව පවසනවා. සාගරය යලි පනගැන්මීම තේමාවෙන් එක්සත් ජාතින්ගේ සන්දධානය සදධාන කළ තරගාාවලියින් ප්‍රදනට විශ්විද්‍යාලයේ කළනා කරන පේටේ පළමු වසිර ශ්‍රෂ්‍යාාවක වන WM සදලි අන්ජනා වරසිංහ සහ ඇගේ සොයිරු චන්තුෂය වවිරසිංහ ජයක්‍රහණය කරතිබෙනවා. සාකරයේ ආරක්‍ෂා කරන නවනිපයුම් සහ විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා තරුණ ප්‍රචාව වෙනුවෙන් එක්සත් අදහස්මයින් මෙම වැඩසටහන සංග්‍රධාන කෙරුණා. සාකරයේ මත පාදනම් වූ විකල්ප භර්ෂක්ති තාක්ෂණය හා නරාත්මක පාරිසරික සලකා බැලිම් නමින් ඕන් ඉදිරිපත් කළ ්‍යාපෘතියෝචනාව ජාතින්තර තලන්කරුවන් අසූදනකු අභිභමින් මෙම චාග්‍රහණය කිරීමට සමත් වනා. ආන්ඩ පහකින් ජයක්්‍රහනය කළ තරුණු විද්‍යාටන් පස්සෙනෙකු මීළංඟ සාගන සමන්ත්‍රණය සඳහා සම්පත් දායකත්වය ලබාතීමටද තොනා කෙන තිබෙනවා මෙරටින් වාර්තාබන කෝනා රෝගියන්ගේ සංඛ්‍යාව එක්දාහ සහයිසය විස්ස දක්වාහල ගොස්තිබෙනවා ඒදිනි දී හඳුනා ගත්තරෝගියන්ගේ සංක්‍යාව හැට දෙකක් බවයි වසගතුලක විද්‍යාශය සඳහන් කරන්නේ. අටසේ විසිනවදනෙකු මේ වර විට රෝහල්වල ප්‍රතිකාර ලබනවා හත්ස අසු එක් දෙනකු පූර්ණ සේ ලබා රෝහල් වලින් පිටවකොස් ඇති බවයි සෞඛ්‍යශ සඳහන් කරන්නේ ඒ හිතිනේද පුද්ගලයන් විසිහත් දෙෙනෙකු සවල් ලබා රෝහල් වලින් පිටවගේයා මෙවන විට වැඩිම රෝගින් සංඛ්‍යාවක් වර්තා වන්නේ කොළඹ දිස්රෙක්කෙන් එම සංඛ්‍යාව එක සිය පනහක් ගම්බා දිස්්‍රෙක්කෙන් රෝගින් තිස්සාහිධෙනකු ර්තාාවනවා මෙ අතර රජයවෛද නිර්ධානන්ගේ සංකේ විශේෂ මාධ්‍ය හමොක් පොවත්තුමින් ප්‍රකාශ. කළේ කොරෝනක් දෙවරරැල්ලක් පිළිබඳ, දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බවයි. අපි මාර්තතුයි කො හා. ඹෙන පලවෙනි රෝග්‍යගගී දලා විධ විවේචන මැද්දේ ඒ ගත්ත ක්‍රියාමාර්ග නිවැරදි නිසා අත වෙන පොට රක්කට ොස්ම ගන්න පුළන් ත්යක අපි රට පත් කර ගන්න පුුවන් වෙතිී. අපි ඒ සාර්ථක වීම ගැන උදම්මනානා ඉන්නවා වෙනුවට ඒ සාර්ථකවීම ගැන සතුතු වෙනවාගේම අපිට තිය අවධාන තත්ව බිලුවන්ඳ අවධානයම් පළයුතුව තිය. එතමයි අපි දන්න ගෝ මේට ලෝක සෞඛ සංවිධානය ආසියාවේ දෙවනිරැල්ලා. වගෙන ඇමරිකාව යන් ප්‍රදේශයාගේ අඳුනාගත් ප්‍රදේශවල දෙවනි රැල්ලක් මේ උරෝන අව සඟතය ඇතිවිය හැකි බවට අනතුුවන් ගොල තිීම. ඒ සඳා අපි වැඩ පිළ ලක්බන්නවව ජතිනවා ද්‍රීම් කියල සංකල්පැක ද්‍රීම් කෙන සංකල්පේ ඩ කියනපුරෙන් ඩිස්ටන්ස් එමන් ඳන් දුරස්ථ භාව ආ කියෙන පුර් දෙකින් ප්‍රස්පරිටිකක් කෙ සොසන සොස්තතාව කෙනෙ එක ගැන්න අපි කිවසුන් අරිදදි කහමදින් ඕන කැසක් කියරන ොකද කරන්නඕන එරගේ ඇස්සරන්න නාසය විතරත්න් අල්ලනක නතර කරන්න ඕනි කර මෙට මේ වගේ සොහඳ සෞඛ්‍ය පුරදු ඇදියුණු කරගන්නනො කරකාරය පෙන්නද. ඒ කියෙනෙකින් ඒප්ික් ටෙක්නික් එමත විශබී ජාරණය කියන ක්‍රියාවලිය කොමද කරන්නේ අඳුන ලබිලතිනවා ඒ වගේ එ කෙනෙකින් මාස්ක එකක් පඇැදීමවට මාවරණයක් පවැරදිීම අත්‍යවශයකන කානය පෙන්දරගීම. මේ අපි නව සාමාන්‍ය ක්‍රියාවලිළ යන්න සූදානම් වෙනවා. රටේ සංචරන සීමාව යම් ලිහිල් බාරෙන පත්කර. ඒත්කම අපි ජනතාගල ඔබොත් කලින්කරපු කැපකිරීම නිසා තමයි ඔපට යම් දහසකරලෙනන නිසාවප ජනතාව හැටියට සෞඛ්‍යන්ස කෙරේ ආරක්ෂගංශ කරේ විශවාසේ කියල රජයකරේ විශාරතිල හැසිර නොන ආකාරක. වසංගත හේතුවෙන් පැනවසීමමා ලබන මස තිස්ව වඳදා දක්වා දීර්ක කිරීමට ඉන්දාවතේර්නය කර තිබෙනවා එම දැඩිසීමමා ක්‍රියාත්මක වන්නේ පසුගේ මාර්තු විසි පස් වන්දාා සිටයි. කෙසේ වතත් වෛරසේ ආසාධනය අවම ප්‍රදේශවල ජනජීවතය අතාතත්වට පත්කිරීමේ ක්‍රියාාව වලිය තෞදුරටක් සිදුකන්න බවයි රජේනිිවේතනී කළේ. ලබුණ මස අටවන්දා සිට සාපසංකීන්න හෝටල් அவன் හල්හා ආගම් ්‍රස්ථාන ජනතාව සඳහා ්‍යෘත වන්නේ මෙවන් විට වර්තාාවන මුழு කොවිට් ආසාධිත සංख්‍යාව එක් ලක්ෂය අසු එක්දහස ඉක්මවා යන පසුබිමකයි. ඉදාවවාර්තා වන සමස්ත කොවිට මන්න සංඛ්‍යාව පන්දහස ඉක්මවාතිබෙනවා. VID-19 හෙවත් නාවව කරரோணා වෛඩසය මේ පරිවිට, ලෝපපුරා හැටෙක් ලක්ෂ පනස් නමදහස් නමසය පනස්තුන් දෙෙකුට ආසාතනය පේතිබෙනවා සවයිලබ ඇතිරෝකින් සංඛ්‍යාවල් විසි හත් ලක්ෂති සරදහස් එකසසිය හැත්තෑනාවයක්, වඩරසය ආසාධනය හේතුවෙන් මන්න තුන් ලක්ෂ හැත්තෙක් දහස් හයක් වාර්තාාවනවා. රටවල් හසවන් පල ප්‍රදේශ දෙසිියදහ තුනක වෛඩසේ ්‍යපතිවී ඇති බවයි ලෝක සෞක සංවිධානය පවසන්නේ. මෙ අතර ඇමරිකාවේ පොලිස් අත්ත ඩංගුව පසූ කළු ජාතිකයාගේ ඝාතනයක් සමග ඇතිවූ ප්‍රචන්්ඩ කාරිත්වය තවතුරටත් උත්සන වී ඇති අතර ය නකර විසි පහක් පුරා පැතිර ගොස්තිබෙන්නේ කොවිට් වසංගතය සමඟ එරට මුහුණ පා ඇති දැඩි අවධානමද නොසල කාහරිමින්. මර්ධ නිධරෙන් හාා විලොත්තාකරුවන්ගේ ගැටුම් මර්තනීකිරීමේරමුණින් යළි ප්‍රන්ත ග්න්නාවක ඇඳරනීතිය පනව ඇත්තේ මුලු ආසාධිත සංख්‍යාව දට ලක්ෂ දහසේ දහස ඉක්මවායා මත් සමකයි එරටින් වාර්තාාවන කොවිට්මන්න්න සංක්‍යාව එක් ලක්ෂ පනස් පන්දහ පනස් හතාක් දෙවනුව වැඩිම ආසාධිත සංඛ්‍යාවක් වාර්තා වන්නේ ලතින් அමெරිකාවේ කොරනාේන්්‍රේ ූ බ්‍රසීලෙන් එම සංක්‍යාව ලක්ෂ පහ ඉක්මවා ගොස්තිබෙනවා. මට්‍යංඛ්‍යාව විසි අරදහස් අටසිය හත ලෙස්නාවයක්. චෙලේ රාජයෙන් වාර්තා වන කොවිD් ආසාධිතින්ගේ සංඛ්‍යාව අනු පන්දහසකට ආසන්නවී තිබෙන්නේ ඊ හිතිනේ වාර්තා වූ නව ආසාධිතයන් හාර්දහස් දෙසය විසත් සමගින්. කිසිවකුත් එක්සත් ජාතික පක්ෂයෙන් එවත් කළ නොහැකි බවත් කිසිීමම තනතුරගින් ඉවත් නොවන බවත් හිටපු පාලිමේන්තුමාන් ප්‍රිය චිින්දවිජේසිීමමහතා පවසනවා. ඩර් ප්‍රදේශය පැවති ධ්‍ය හමොකදී ඔහු මේ සබන්ධேன் අදහස් ප කලා මෙ andere හිටපු පාලමෙන්න්තුමං්‍ර රබ කරණනාක මහතාද මේ සන්ந்தෙන් අදහස් තැකවා. එක් ජාතික පක්ෂ අපි නිරපන්න බෑ එක් ජාතික පක්ෂයේ කිසිම තනතුරකිින්. අපි අයිග සූදානම්න්න සප අවශ්‍යකන නීතියනුකූල වැඩ පිල්ලපිී ගන්න සූදාන ජනමාදදය පෙන්න්නලා ටේඉන්න ජනතාව පක්ෂක පයකන තදරට අපි බයව තවට පන පක්ෂට අපිෙන්න්න නීතියනු ක ලොප කන්න සමග ජනපැලවේ කියතුල අප ටගත්ත කවර සා ොද පක්ෂ අප නියෝජනාය සති පවදස සමත්තය කවද අත ත්සල එකමතික අනුමත කර යේ සියලුදේව අනුමතකිරීමසා ඒකටයි. ක්ෂ න ති ක්ෂ දන ක් ජාති පක්ෂේ අලියෝගගේ වැඩකරන්න. ඉදිරියේ දැකල් තමයි කටිතු කරන්න මහ ගෙදර ආරක්ෂ කල කටිතු කරන්න එක්සත් ජාති පක්්සය ඒක රැකගැනන්න ුළිය දර කර විනි තන ගේීල සද්ද කරන න වෙනම කන්නඩයම ඔබතුම ර ඩලම නද. යාලත් පක්ෂ නිර්මාණ කර අවසරදුන්නේ නද ෙම ොතර දී නැද. තුමාල්ට කියලතියන දේනේ ඇතුළෙවෙන්නේ. ඒගොනිි කෘති්‍යාධි කරමන්න. පොහෙදම කෘත්ධි කරමන්න මේගේ බෝඩ්ලියක පක්ෂ තරන්න මැතිවරෙන කොමිෂන් සභාවේ ඇතම්සාමාජකයන්ගේ ක්‍රියාලාපේ හැතුවෙන් කොමිෂන් සභාව කරෙ තිබූ විශ්වාසය පලුදු වී ඇති බව. හටපු නගරාධීපති ජනකර අනවක මහතා පවසනවා. ප දජන පෙරමුණ ත්තර ල්ල ප්‍රධානකාරර්යාලේ පැවති ධදදි හමොකද, මහතා මේ ව ප්‍රකාශ කළේ. මට යක්තින මේවස්ථාවදී ලංකායේ මැතුවන කොමස සවාදයගඇද කියලා මොක හේතුව මැතුව නඩුවට එන්නේ එක දුදව හ, කොමසම සවාදන්න එකන තිෙෙන කමස ව එකනයිනවා ැන් සෞඛ්‍යන් සත් කියනවා මැතිරන පවත්තන්න සුදුුකම් කාලයක්ක්ෂහ ක්‍රමේදයක් තියෙනවා කියලා මැතුවන්නන කමිසම ඒගල් ප්‍රවතය සහරල්ලාරි අපට සැකයක්ත්තිනවා කරගුණවා දාගහර මරවත්තයි කියලා පි විේෂන්ගේවර මුස්ලිම් සමහර අන්තවාදීන්ගේ ක්‍රියාකාම් කාරකම් නිසා ගෝටබේ රාජපක්ෂ මැත්තුමා පිළිබඳ වැරදි අවෝධයක් මුස්ලම් ජානතවාතර දීරතිබුණ. එනිසා ඒ එදා චන්දය නොදුම් ඒ මුස්ලින් ජාතාාවමට පේනවා විශෂ අනුද ශික්කේ ගෝටාබේරජපක්ෂ ඇතුමා ගැන පැදිල මෙවට එක් ගියවර අවනාමේ බේරෙන්ද මෙවර සිලක පු්ජන පෙරණුට ඒ අය සෑදී පැෑදිී සිරින්නවා. හගුරන් කෙත රතුුරුස ගම්මානයේ මිට පන්සේක පමණ ප්‍රාථකට පෙරි ති වූ ලොරයක්ක් අ පෙරවරුවේ ගො ැන. අයහ පත් කාලකුණේ හතුවෙන් මෙම ලොත්රතය පසුකේදා ප්‍රපාතයට පෙටලුන බවයි අපවාර්තාකරුවන් සඳහන් කළේ. එහි පුදගලෑන් හතර දෙනෙකු ගමන් කර තිබූ අතර දියදුරු මහනුවර ශික්ෂණ ෝහලේ දැරිසත්කාර එකක ප්‍රතිකාර ලබනවා මහෝකාර ලීබේ අන්ත්‍රයක්ක් ප්‍රවාහණය කරමින් තිබුලොරයුකයි මෙලෙස අනතුරට ලක්වුණේ. යාපන නුවරඒ9යින් මාර්කේ පනෑව ඉපතන මහවිද්‍යලය සලදී ත්‍රියෝත රතයක් හවන අලියකුගේ ගැටීමෙන් අනතුරක්සිද වනා ත්‍රියෝතු රථේගමන්ගත් පුද්ගලන් දෙදිෙනකු තුවල ලබා මැදවච්ේ රෝහල්ට තුළත්ක ඇති බවයි වාර්තාාවන්නේ අලියයා ත්‍රියෝධ රතයට පහරදි අලාප හානිද සිදුකනතිබෙනවා පොලසිය සධහන් කළේ මෙමස්ථානේ ප්‍රධානමාර්කය හරහා අලින් මාර් වන බැවි රියදුරට එකවර රතේ පාල් නිකරගැනීමට නොහිකිී ඇති බවයි ති ප්‍රෝදී දුम्umvaට තුන්හ සත්යක් සමග සක්කරුවන් තුන්දෙනෙකු අතරකටගරීමට බෙරූල ොලිසිය සමත්ව වනා මෙම තුम्වැට විදස්රටක සිට ஆනානයකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ, රජයේ සෞඛ්‍යෝපදේश පවා මෙම දුम्වැට අසුන්නවල නොத்துபූ බව අප වාර්තාකරුවන් පැවසවා දුවැ අ කිරීම සभाාධேன் පුද්ලන් තුන්ந்தනිකු අතரம்කොට ෙනැතිබෙනවා දුම්වැටවල වටනාකම රපය ලක්ෂ තුහා මාරක් වන බවයි පොලිසිய සඳහන් කළே. ලාවත අනමඩුව මාර්ගගේ බංගධන ප්‍රදේශ දෙසිද වූරිය අනතුරකින් තුන්දෙනෙකු බරපතිල තුවාල ලැබවා. ඉන්දිය ජාතිකයකුද එ අදර වඩ බවයි පොලිසිය ප්‍රකාශ කළ. ලොඩිරතයක් සසාහ ෑනරතයක් මූහට මහුණ ගැටීමෙනුයි අනතුරසිද වුණේ. වැෑනති සිට තුන් දෙෙකු බරපතල තුවාල බාහලාවත මහරෝහලවෙෙ ඇතුලත් කෙරුණ. අන්තුරෙන් තුවාල්ලබවේ පිරිමිපුදගන් දෙනෙකු සසාහකාන්තාවකයි. අන්තුරට පත් වාහන දෙකම අධික වේගෙන් ගමන් කර ඇති බව පොලිසිය පවස්සනවා. ුතුර සිදුවන කාරය අසල බෙන් සැලක තිබූ සිටිවිකමරාවක සටහන් වතිබනා. බහප්‍රාප්ත අමාත්‍ය ආර්මගම තොන්ඩමන් හතාගේ දේහය පෙළිබඳ අවසන් කටයුතු අද පස්වර වේ සිදු කරෙනවා. ලංකා කම්කර කෝන්ග්‍රෙසි නායක හිටපු අමාත්‍ය ආරුමකන් තොන්ඩමින් හතාගේ දේහිය කොටකළ ලංකා කම්කර කොංග්‍රෙස් මූලස්ථානී තැන්පත් කරතිබෙනවා. අද පස්වරු එක දක්වා එහි තැන්පත් කරෙන දේහය පසුව අවසන් කටයුතු සිදු කරෙන ඩොවල් තොන්ඩමින් ක්‍රඩංගන වෙත වැගෙනයාමට නියමිතයි. මෙත්‍රආර්මකින් තුොන්ඩමෙන් මහතාවෙන් වෙන් ශෝකය පලකිරීමට, ඉංගිරිේ රයිගම් වත්ත ජනතාව කටයුත්තු කලාා. වතුයායේ සුදුකොඩි ප්‍රදර්ශනි කරමින් තොන්ඩමන් මහතාගේ ජායාරූපියට මල්දම් පලඳවා ඔවුන් සේෂෝකය පල කලා. අභාහපතතාපත්ත හිටපු ආණ්ඩුකාර ජනාතිපති නීතිීය, මාර්ශල් පෙේරා මහතාගේ දේහය ොරැල්ල ජයරත්න්‍ය මර්ශලාවේ තැන්පත් කරතිබෙනවා. හෙට දහවල් ොල්හතෙක් එහි තැන්පත් කරන දේය බදුල්ල පිහිටිඒ හතාගේ නිවස ෙත රැගෙනයාමට නමතයි. ජනාතිපතිය නීතිඥය මාශල් පෙේරා මහතා මේ හැන විට අසු නවවනවහි පසු වනා. සබරකමුව සහ දකුණු පළත්වල ආ්ඩුකාර්වරයාලෙස ඒ මහතා කටයුතු කළ. දේහය පිළිබඳ අවසන් කටයුතු ලබනතුන්වදා බදුල්ල පොදු සුසාණභූමේ දී සිදුකිරීමට නියබෙතයි. මාශල් පෙේරා මහතා හිටපු පාලිමෙන්න්තු මන්ත්‍රී, නිිලන් පෙරේරා මහතාගේ පියානන්ද වනවා. හෙට අවස්වෝරු ඉඳලා බදා දක්වා බදුල්ල බන්ඩාර්ණයකමාවන්දේ අපේ නිවැසේදි මගේ පියාගේ අවසාා ෞරු දක්වන්න පුළුවන්. බදාද හැදෑවිත් තුනට තමයි බදුලප සුසාන භූමේදී මගේ පියාගේ අවසාාන කඩු සිටි කෙන. පොළොන්න්නරුව සිවිල් ආර්ක්ෂක බලකාය ආරම්භ කළ අක්කර හාර්සියක කජු වගාවකින් සාර්ථක අස්වැ දක් ලැබතිබෙනවා. ආකරේ මන්කේණි ප්‍රදේශවයේ මෙම කජු වකාව සිදු කර තිබෙන්නේ. එහි පළමු අස්වැන්න නිෙලීීම සිවිල් අරක්ෂක බලකායි නිර්ධාරෙන් විසින් සිදු කලා රජයට මෙම වකාවෙන් ඉහල ආදායමක් ලබාගත හැකිවන බයි, සිවිල් අරක්ෂක බලකාය මේජ දිනශ් කුමාර මහතා සදහන් කළේ. පිර රටින් කජු යනායනය කිරීම සඳහා බෑවන මුදලද අවුම කර ගැනීමට හැකිවනවා එසමගින් ස්වාදධනරූපවාහහිනි අධ්‍යාන ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන් සුබදවසක්කොබට.